අද අපි ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ අලුත් ටොපික් එකක් හිස්ටොලොජි ටොපික් එකක් ෆීමේල් රිප්‍රොඩක්ටිව් සිස්ටම් එකේ හිස්ටොලොජි ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු මේකේ ග්‍රොස් ඇනටොමි එකේ මොනවද අපිට හම්බෙන පාර්ට්ස් කියලා. ඉස්සෙල්ලාම අපිට ඕවර් එක හම්බෙනවා, ඊළඟට මොකද වෙන්නේ ෆැලෝපියන් ටියුබ්ස් හම්බෙනවා, ඊළඟට යුටෙරස් එක හම්බෙනවා, ඊළඟට මේ අපිට මෙන්න මෙතන හම්බෙන යුටෙරස් එකෙන් ඉස්සරහට එනකොට මේකේ සර්වික්ස් එකත් ඊළඟට වැජයිනා එකත් අපිට මූලික කොටස් විදිහට අඳුරගන්න පුළුවන්. ඉතින් අපි එක එක වීඩියෝස් වලදී අපි ඉස්සරහට මේවයි හිස්ටොලොජි ගැන කතා කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පළවෙනි වීඩියෝ එකෙන් අපි ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ මේ ඕවර් එකේ හිස්ටොලොජි එක ගැන. ඉතින් එහෙනම් අපි ඔයගොල්ලොත් එක්ක අද මේ වීඩියෝ එකෙන් ඕවර් එකේ හිස්ටොලොජි එක කතා කරමු. හොඳයි, ඕවර් එක ගත්තාම අපි ඉස්සෙල්ලා මේ ගැන කියන්න ඕනේ. මේක මොකද වෙන්නේ, ස්මෝල් ආමන්ඩ් ෂේප්, ස්මෝල් ආමන්ඩ් ෂේප් එකක් තමයි මේ ඕවර් එකට තියෙන්නේ. ඉතින් ඇත්තටම බැලුවොත් පොඩි ආමන්ඩ් ගෙඩියක් හැදෙති ඕගන් එකක් තමයි මේ ඕවර් එක කියලා කියන්නේ. ඉතින් මේකේ හිස්ටොලොජිකලි ගත්තාම ප්‍රධාන කොටස් තුනකට වෙන් කළා අපිට කතා කරන්න පුළුවන්. පළවෙනිම එක තමයි එළියෙන්ම තියෙන සුපර්ෆිෂල් ලේයර් එක, ඊළඟට ඒකට ඇතුලෙන් තියෙන ස්ටෝමා එකත්, ස්ටෝමා එකේ තැනින් තැන තියෙන මේ ෆොලිකල්ස් ගැනත් තමයි අපිට කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ මාතෘකා තුනකට අදාළව තමයි අපි ඕවර් එක ගැන කතා කරගෙන යන්නේ. අපි එහෙනම් මුලින්ම බලමු මොකද්ද මේ ඕවර් එකේ මේ තුන, මේ කොටස් තුන කොහොමද අරේන්ජ් වෙලා තියෙන්නේ කියලා. මේ හිස්ටොලොජිකල් නොවන පින්තූරයක් මම ඔයගලන්ට පෙන්වන්නම්. ස්ටේනින් මුහුත් කරපු එකක් නෙවෙයි, නිකන් මේ ග්‍රැෆික් පිච්චර් එකක් මේක. නිකන් ඔයගලන්ට මේක දලා අදහසක් ගන්න බලාපොරොත්තු වෙන් තමයි මම මේක ඔයගලන්ට පෙන්වන්නේ. ඉතින් සුපර්ෆිෂල් ලේයර් කිව්වම ඔන්න ඔය වගේ ඔහොම උඩින් තියෙන නිකන් කවරින් එකක් කියලා ඔයගලන්ට හිතා ගන්න පුළුවන් වෙන්න ඕන. මේ කවරින් එක මැද්දේ මොකද වෙන්නේ, මෙන්න මෙහෙම මේ අතරින් පතර ස්ටෝමා එක තියෙනවා. ඇතුලේ සම්පූර්ණයෙන්ම නිකන් අර ටිෂු එකක් වගේ මෙන්න මේ ස්ටෝමා එක තියෙනවා. ඇතුලේ ටිෂු එකක් නෙවෙයි, අපි ඒ ගැන කතා කරනවා ඉස්සරහට. ඉතින් මේ ස්ටෝමා එකේ තනින් තන මොකද වෙන්නේ, මෙන්න මේ විවිධාකාරයේ ෆොලිකල්ස් අපිට දකින්න ලැබෙනවා. ඉතින් මෙන්න මේ තුන ගැන තමයි අපිට දැන් කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. මේවා කොහොමද, මේවා හිස්ටොලොජිකලි කොහොමද ඇරේන්ජ් වෙලා තියෙන්නේ කියන එක ගැන. හොඳයි, අපි එහෙනම් පළවෙනියටම අපේ සුපර්ෆිෂල් ලේයර් ගැන කතා කරමු. සුපර්ෆිෂල් ලේයර් ගත්තාම ඇත්තටම මෙන්න මේ සුපර්ෆිෂල් ලේයර් එක දැන් අපි මෙන්න මේක බැලුවා වගේ මෙන්න මෙහෙම පින්තූරයක් දිහා බැලුවොත් මෙන්න මේ සුපර්ෆිෂල් ලේයර් එක කියන එක ඇත්තටම මේ මෙන්න මේ තියෙන්නේ මේක නිකන් අපි මේ පින්තූරේ මොන වගේ එකක්ද කියලා ගත්තොත් මෙන්න මේ වගේ තැනකින් ගත්ත එකක් ලොකු කරලා ගත්ත කියලා අපිට සලකන්න පුළුවන්. එතකොට මෙන්න මෙහි එළියෙන්ම තියෙන එක මෙන්න මේ එළියෙන් තියෙන පාට් එක කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මෙන්න මේක සුපර්ෆිෂල් ලේයර් එක. මම මෙන්න මෙහෙම ඉරකින් එක දක්වන්නම්. ඔන්න ඔය ටික තමයි මෙන්න මේ චූටි ඔන්න ඔය ලේයර් එක තමයි මෙන්න මේ මෙහෙම ලොකු කරලා තියෙන්නේ. ඉතින් මේකට ඇතුළෙදී තියෙනවා මෙන්න මෙහෙම මේ සම්පූර්ණ දිගම මොකද වෙන්නේ, ස්ටෝමා එකත් ස්ටෝමා එකේ තියෙන චූටි චූටි ෆොලිකල්ස්නුත් වලින් සමන්විත. ඉතින් අපි මේ කතා කරපු කොටස් තුන තමයි මේ පෙන්නන්නේ. මේ තියෙන්නේ මොකද වෙනවා, තියෙන සුපර්ෆිෂල් ලේයර් එක, ඊළඟට මේ තියෙන ස්ටෝමා එක, මෙන්න මේ වගේ ෆොලිකල්ස් මේ තැන් තැන් වල තියෙනවා. හරි, ඉතින් ඔන්න ඕක තමයි අපි දැන් මේ ඒ දිහා තමයි බලාගෙන ඉන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ කැරේජ්මන්ට් එක කියලා. ඉතින් මෙන්න මේ වගේ සුපර්ෆිෂල් ලේයර් එකක් මොකද වෙන්නේ එළියෙන්ම අපිට දකින්න පුළුවන්. ඉතින් ඇත්තට මේ ක්ලියර් මාජින් එකක් නැහැ මේ දෙක අතර. මෙන්න මේ විදිහට අපි සාමාන්‍යයෙන් ඔහොම වෙන් කරගත්තාම අපි මෙන්න මේ ටිකට කියනවා සුපර්ෆිෂල් ලේයර් එක. එහෙමත් නැත්නම් ටියුනිකා ඇල්බුජීනියා කියලා, ටියුනිකා ඇල්බුජීනියා කියලා අපිට මේකට කියන්න පුළුවන්. ඇත්තට මේක ටියුනිකා ඇල්බුජීනියා කියන එක ගොඩක් මෙතන නෙමෙයි ප්‍රොමිනෙන්ට් වෙන්නේ, ඇත්තට මේල්ස් ලගේ. මේගොල්ලන්ගේ මෙහෙම මේ බොහොම පැහැදිලිව අපිට ටියුනිකා ඇල්බුජීනියාක් අපිට එහෙම දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් අර ඒ නම සමහර පොත්වල භාවිතා කරලා තියෙනවා. ඉතින් මේක ගත්තම සිංගල් ලේයර් ඔෆ් එපිතීලියල් සෙල්ස් වලින් තමයි සමන්විත වෙන්නේ. ඒ කියන්නේ එපිතීලියල් සෙල්ස් තනි ලේයර්ක් කියලා තමයි සමහර පොත්වල මේක සඳහන් වෙලා තියෙන්නේ. නමුත් මේ ගැන එක එක විදිහට එක එක තැන්වල සඳහන් වීමක් තියෙනවා. කොහොම හරි සුපර්ෆිෂල් ලේයර් එකක් තමයි තියෙන්නේ. මේකේ අර ඩිස්ටින්ක්ට් වෙච්ච කැප්සියුල් එකක් නැහැ කියන එකයි ඕගොල්ලෝ දැනගන්න ඕනේ. සමහර තැන්වල මේ සුපර්ෆිෂල් ලේයර් එක කැප්සියුල් එකක් කියලා හඳුන්වනවා. නමුත් ඒක අර මෙහෙම තද කැප්සියුල් එකක් නෙවෙයි කියන එක දැනගන්න ඕන. මොකද එහෙම වුණොත් ඔවුලේෂන් කියන ප්‍රොසෙස් එක කරගන්න බැරුව යනවා. ඊළඟට අපි මේ වෙලා වැදගත් කොටසට එන්න ඕන ෆොලිකල්ස්. ෆොලිකල්ස් වලට එන්න කලින් අපි කතා කරන්න ඕනේ මෙන්න මේ ටියුනිකා ඇබුජීනයකට ඇතුළතින් තියෙන ස්ටෝමා එක ගැන. ඉතින් ස්ටෝමා එක කියන්නේ මොන වගේ කොටසක්ද? ඉතින් ස්ටෝමා එක දිහානේ ෆොලිකල්ස්
ඇල්ගස් කියන්නේ මේවා ARN මෙතින් ටියුනිකා ඇල්ගුජිනියා එක ඔය දෙක අතර තියෙන අනිත් ඔක්කොට මොකද කියන්නේ ස්ටෝමා එක කියලා. ඉතින් ස්ටෝමා එක දිහා බලපු බැල්මටම ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් වෙනවන නිකන් අර ස්පිනල් ෂේප් සෙල්ස් වලින් තමයි මේක හැදිලා තියෙන්නේ. ස්පිනල් ෂේප් කියන්නේ නිකන් අර අර මසල් සෙල්ස් වල තියෙන ස්පිනල් ෂේප් එක. ඉතින් ඒ වගේ මෙන්න මේ වගේ ස්පිනල් ෂේප් සෙල්ස් වලින් තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. මම හිතන්නේ ඒකට සිංහලෙන් කියන්නේ තර්ක රූපී කියන වචනේ. නිකන් අර ස්පිනල් එකක් වගේ තර්ක රූපී තමයි ඔව්. ස්පිනල් එකක් වගේ තියෙන ෂේප් වෙච්ච සෙල්ස් වලින් තමයි මේක ගොඩක් වෙලාවට මොකද වෙන්නේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේකේ ඊට අමතරව ග්‍රවුන්ඩ් සබ්ස්ටන්ස් එකක් සහ කොලජන් ෆයිබර්ස් තියෙනවා. ඇත්තටම කොලජන් ෆයිබර්ස් කොහේ හරි තියෙනවා නම් අනිවාර්යෙන් ඒවා එකට තියාගන්න මොකද වෙන්නේ සබ්ස්ටන්ස් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට පහසුවෙන් මතක තියාගන්න පුළුවන් නිකන් කොලජන් ෆයිබර්ස් ටිකක් ඒක අතර ග්‍රවුන්ඩ් සබ්ස්ටන්ස් එකක් ඊළඟට ස්පිනල් ෂේප් සෙල්ස් ටිකක් එහෙම මේ ස්ටෝමා එකේ තියෙනවා කියන එක. ස්ටෝමා එක සම්බන්ධයෙන් කතා කරද්දී වැදගත්ම කාරණේනේ හිස්ටොලොජිකල් නෙවෙයි නිකන් මැක්‍රොස් මේ මැක්‍රොස්කෝපික් view එකේදී මයික්‍රොස්කෝපික් view එකේ නෙවෙයි මැක්‍රොස්කෝපික් view එක ගත්තාම මොකද වෙන්නේ මේ ස්ටෝමා එකේ අපිට ප්‍රධාන කොටස් දෙකක් ගැන කතා කරන්න පුළුවන්. එකක් තමයි මෙන්න මෙහෙම පැත්තෙන් තියෙන මොකද වෙන්නේ කෝටෙක්ස් එක පැරයිටල් කෝටෙක්ස් එක ඇන් මේ මිඩල් පාර්ට් එකේ තියෙන මොකද වෙන්නේ මෙඩල්ල එක සෙන්ට්‍රල් සෝන් එක සහ පෙරිෆෙරල් සෝන් එක. මේක පෙරිෆෙරල් සෝන් එක මේ ටික මොකද වෙන්නේ සෙන්ට්‍රල් සෝන් එක. ඉතින් ඔය අනුව අපිට මේකේ වෙනස්කම් ටිකක් කතා කරන්න පුළුවන්. මොකද මෙන්න මේ පෙරිෆෙරල් සෝන් එකේ තමයි මොනවද තියෙන්නේද මේ ෆොලිකල්ස් ඇරේන්ජ් වෙලා තියෙන්නේ. ඉතින් සෙන්ට්‍රල් සෝන් එකේ තමයි ගොඩක් දුරට බ්ලඩ් වෙසල්ස් ඇරේන්ජ් වෙලා තියෙන්නේ. ෆොලිකල්ස් ටික ඉතින් පෙරිෆෙරල් සෝන් එකේ තියෙන අය කියන එක ඔයගලන්ට පැහැදිලි මම හිතන්නේ ඔවියුලේෂන් ප්‍රොසෙස් එකේදී මේවා අපි එලියට දාන්න ඕනේ මේවායි සමහර පාත්ස්. ඒකින්ද මේක මේ මෙඩල් එකේ තිබිලා හරියන්නේ නැහැ කෝටෙක්ස් එකේ. ඒක නැත්තම් පෙරිෆෙරල් සෝන් එකේ තමයි ගොඩක් වෙලාවට තියෙන්න ඕන වෙන්නේ. ඉතින් මෙන්න මේ මැද එහෙම නැත්තම් මෙඩල් සෝන් එකට එක එක ආටරිස් එන්න පුළුවන්. මේවා ගොඩක් වෙලාවට කොයිල් දෙලා තියෙනවා නම් අපි මේවට කියන හෙලිකරයින් ආටරිස් කියලා. හරිද? හෙලිකරයින් ආටරිස් කියලා කියන්න පුළුවන්. ඊළඟට මේකේ තව තියෙනවා සෙල්ස් జాතියක්. මේ සෙල්ස් වලට අපි කියනවා හයිලස් සෙල්ස් කියලා. හයිලස් සෙල්ස්. මේ හයිලස් සෙල්ස් ඇත්තටම මෝර්ෆොලොජිකලි ලෙඩික් සෙල්ස් වලට මොකද වෙන්නේ ලෙඩික් සෙල්ස් වලට ගොඩක් දුරට මෝර්ෆොලොජිකලි සමානත්වයක් තියෙනවා මේ හයිලස් සෙල්ස් වලට. ඒතකොට හෙලිකරයින් ආටරිස් සහ හයිලස් සෙල්ස් මොකද වෙන්නේ අපිට මේ දැක් ගන්න පුළුවන් මේ මෙඩල්ල එකේ. එහෙම නැත්නම් සෙන්ට්‍රල් පාට් එකේ. හොඳයි, දැන් අපි එහෙනම් මෙන්න මේ තියෙන ස්ටෝමා එක ගැනත් අපේ සුපර්ෆිෂල් ලේයර් එක කියන දෙකම ගැනත් මොකද වෙන්නේ කතා කරා. දැන් තියෙන්නේ අපිට වැදගත්ම පාට් එක මේ ෆොලිකල්ස් ගැන කතා කරන එක. ඒ අතර මම තව රූපයක් ඔයගලන්ට පෙන්නන්න. මේක නිකන් මම දාපු රූපයක් පෙන්නන්න. මේ තියෙන කෝටෙක්ස් එක, ඊළඟට මෙතන අර මෙඩල් එක, මේ ස්ටෝමා එකේ මේ වෙදීම් දෙක මේ රූපේ පෙන්වලා නැති හින්දා මම මේ රූපේ දැම්මේ. ඊළඟට මේ තියෙන්නේ මේ වටේට ආයිමත් තියෙන කෝටෙක්ස් එක. ඉතින් මෙන්න මෙහිම රවුමකට තියෙන එකේ මැද පාට් එක තමයි මොකද වෙන්නේ මෙඩල් එක. ඒ අතරේ වටේට කෝටෙක්ස් එක තියෙනවා. මෙන්න මේ කෝටෙක්ස් එකේ මේ වගේ ඔයගලන්ට මොකද වෙන්නේ ෆොලිකල්ස් බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. හොඳයි, අපි දැන් එමු ෆොලිකල්ස් වලට. ෆොලිකල්ස් කියන්නේ ඇත්තටම මේකේ තියෙන වැදගත්ම පාට් එක. අපිට ඒ අරද කතා කරන්න වෙනවා ප්‍රයිමෝඩියල් ෆොලිකල්ස්, ප්‍රයිමරි ෆොලිකල්ස්, සෙකන්ඩරි ෆොලිකල්ස්, ග්‍රාෆියන් ෆොලිකල්ස් වඩා වැදගත් දෙයක්. ඊළඟට කෝපස් ලූටියන් සහ කෝපස් ඇල්බිකන්ස් කියන ව්‍යුහ ටික ගැන. ඉතින් අපි දැන් බලාගෙන යමු එකින් එක මොනවද මේ ව්‍යුහ කියලා. ඇත්තටම මේ ඉස්සෙල්ලාම අපි ඩිෆරෙන්ෂিয়েට් කරගන්න ඕන කාරණයක් තියෙනවා. මොකද්ද මේ ප්‍රයිමරි ඌ සයිට් එක කියන්නේ, ඊළඟට ප්‍රයිමරි ෆොලිකල් එකක් කියන්නේ කියලා. ඉතින් ප්‍රයිමරි ඌ සයිට් එකක් කියන්නේ ඇත්තටම ප්‍රයිමෝඩියල් ජර්ම් සෙල් දෙකකින් ඇවිල්ලා හැදෙන සෙල් එකක් තමයි ප්‍රයිමරි ඌසයිට් එකක් කියන්නේ. ඉතින් කවදා හරි මේක තමයි මොකද වෙන සෙකන්ඩරි ඌසයිට් එකක් වෙලා මෙහෙම ගිහිල්ලා මේක ගිහිල්ලා මෙහෙම නිකන් සංසේෂණය වෙන්නේ ස්පර්ම් එකක් එක්ක ෆර්ටිලයිස් වීමක් සිද්ධ වෙන්නේ. ඉතින් මේ ප්‍රයිමරි ඌසයිට් එක කතන්දරේ ඔයගලන්ට දැන් තේරුණා. එහෙනම් ප්‍රයිමරි ෆොලිකල් එකක් කියන්නේ මොකද? ඔය ඇත්තනම් ප්‍රයිමරි ඌසයිට් එක කොහොම තියෙද්දී ඒක නිකන් තියෙන්නේ ඒ වටේට තව සෙල්ස් මෙහෙම මෙහෙම එකතු වෙලා එක එක මොකද වෙන්නේ ව්‍යුහයක් නිර්මාණය වෙනවා. එහෙම සංකීර්ණ ව්‍යුහයක් නිර්මාණය වෙනවා. ඉතින් මෙන්න මේ මුළු ව්‍යුහයම එකට ගත්තාම අපි ඒකට කියනවා ෆොලිකල් එකක් කියලා. හරිද? ඉතින් මේ ව්‍යුහයම එකට ගත්තාම තමයි අපි ඒකට කියන්නේ ෆොලිකල් එකක් කියලා. ප්‍රයිමරි ඌ සයිට් එක සහ ෆොලිකල් එක කියන එක දෙකේ වෙනස මම හිතන්නේ ඕගොල්ලන්ට තේරෙනවා.
Oke, mana sih? Oke, lantai teru na. Oke, api ilang itu api, main api pertama matur kau itu ayamu follicle kena katakan kali ini. Follicle sendiri tapi paling ini katakan nanti ini primordial follicle lagi. Nanti primordial follicle lagi, napi kyu ini aja. Minimum primary usa itu kat tienna, main primary usa itu ke muka deh ini primary usa itu ke sama ini. Rupi bodak kerja na. Memang primary usai itu kat tienna, primary usai itu kat air muka deh ini. Ekek jati cells arrange lah tienna pulua. Ini mana memang tienna mana, ugalan mereka beluan pahedili penai manghitan ni. Mana memang lagi vivid cells primary usai itu kat air tienna. Hebei tienna muka deh thani layer kat kitarai. Ena single layer of cells tamai arrange lah tienna. Ena primordial primary usai itu kat air thani layer kat nang arrange lah tienna. Apa itu ekor kianna pulua? Muka deh kela primordial follicle lekak. Kela. Ini yang primordial follicle lekain. Ini yang primary follicle lekat yang anak kau tiennya beras kamat tamai. Minum ini sel lekat thawa thawa sel sekatu bina. Ini thawa sel sekatu bina. Mei lekak stratified bina kau te. Apa yang kahandu nana muka kela de. Minum ini petter yang anak. Ini kau te apa yang kahandu nana primary follicle lekak kela. Ini primary follicle lekai anak kau te. Hina ugalan de bina hempi na pahedi lewe muka de bini. Mei ar tani lekat tiba sels deng layers deka kela. Ini yang kita etuling. Minum ini etuling. Ita matrava thawa mukadda minum ini menikah leya ekak wage ekak nirmanaya vela. Ahena venaskam deka kela. Etukota minum ini athule nirmanaya vecha leya ekata api kiyenawa sona pelusilla kela. Etukota minum ini eliyen nirmanaya vecha me stratified cells leya eka api kiyenawa sona sona granulosa kela. Jadi, sona pelusida sa, sona granulosa. Jadi, orang noy dekak, api pahadili wa dana gan nona, karena dekak. Jadi, sona granulosa kene ke sels tibu nata, sona pelusida kene ke muka deh ini, ek cellular layer ekak nang nevi. Ilang itu minne me layers dekak itu mahon teru, piting minne hari nanti en nona stoma ekane me hari, me stoma ekie, ogolan de paina wadah, minne mehem bang wengkerot. सेल्स वाले निकालना मेकअप वाटे एक सर्कुलर लेखा का के अरेंज चला दिएना अन्य अरेंजमेंट के डाटे किए ना मुकद्दे टीका फॉलिक्युलाई किए ला टीका फॉलिक्युलाई टीका फॉलिक्युलाई एक मुकद्दे इन्हें मैं सोना ग्रैनुलोस आएगा डट एलिंग तमाई अरेंज चला दिएने इन टीका फॉलिक्युलाई का आवा सोना ग्रैनुलोस सोना पेलुसिडा एक आवा प्राइमरी फॉलिकल लेके देंगे आप ही प्राइमरी फॉलिकल लेके इन्हें खाता आवे सेकेंडरी फॉलिकल लेके टक आरागिने आमो सेकेंडरी फॉलिकल लेके टक गियार टक पास से प्राइमरी फॉलिकल लेके टक वड़ा में क्या तेरे में अस्कम में थमाई में ने में थी बुनो सोना ग्रैनुलोस एक गोड़ाक में विद्धि लोकुएला थी ना इतनी मैंने में तीन ना तीनों उस हाइट टक में क्वार्टर दिखो सोना ग्रेनुलोस ऐके तो उड़ मुकद्दे में सुधु पार्टल ले आए का में सुधु पार्टल ले आए का तमाई में सोना ग्रेनुलोस ऐके सेल्स टीका डीजेनरेट ला है देना एंट्रम में का मैंने में एंट्रम में का थिंग एंट्रम में का रहत्तर में की वो तवत लुकू इन्ना पुलवा एंट्रम में का मैंने में मांगी इताल देखी पेन्ना ना ये मैंने मेले ये का मुकदमे ने में मैं वेला सांपूर्ण में मेरे का विनाश कर ला दाना पुलवा नमूद सेकेंडरी उसाइट की ना लेवल लेके दी मेरे का सांपूर्ण में मैं नतीवि� itu korang minum ini secondary follicle lekai, antrum mereka petta tu, awilat ini minum ini sales ticket tu, apikena alut nama dina minum ini sales ticket tu, me ticket dina alut nama thamai, then sona granulosa ika tipu n sales ni minum ini tien me ticket tapi alut thinkiena cumulus oophorus sales kia la, cumulus oophorus cells. Jadi mereka buat antrum mereka dah tulen. Mereka sona granulosa yang kedua cells ni kak. Tamae mereka tu cumulus oophorus cells fen. Pasai antrum mereka main dengan mereka sampun ni mewarna dengan mana pasai mereka cumulus oophorus cells leh yang kita pakai nama. Muka dah corona radiata kira. Corona kian ni tu mereka asal ni tiada lady ni ni. Corona radiata kira. Api main dengan mereka kian nama buat itu. Habis dam api yang nama faham je fen. Muka dah tham mereka antrum mereka separate lah. Nanti hindah.
හොඳයි එතකොට මේ අපි දැන් කතා කරපු සෝන පෙළුසිඩා එක තාම මේක තියෙනවා ඊළඟට සෝන ග්‍රැනියුලෝසා එක තියෙනවා එන්ට්‍රම් එකක් අලුතෙන් ආවා ඊළඟට කියුමියුලස් ෆෝරස් සෙල්ස් ටික ආවා ඊළඟට මේකෝ අපි වතේ කතා කරපු ටීකා ෆොලිකියුලා එක මොකද වුනේ ඔව් ටීකා ෆොලිකියුලා එක දැන් මේ වෙද්දි මොකද වෙලා තියෙන්නේ ලේයර්ස් දෙකක් වගේ ඩිෆරෙන්ෂিয়েට් වෙලා තියෙන්නේ ඕගලන්ට ඇප්‍රීෂিয়েට් කරන්න පුළුවන් නම් මෙන්න මෙහෙම ලේයර් එකක් හැදුවම මෙන්න මේ තියෙන්නේ අනිත් එක තමයි තීකා ෆොලිකියුලා එක. හැබැයි තීකා ෆොලිකියුලා එකෙත් පේනවද දන්නේ මෙන්න මෙහෙම අපිට තව ලේයර් එකක් හදා ගන්න පුළුවන්. ඒකට තීකා ෆොලිකියුලා එකේ ඇතුළත ලේයර් එකක් තියෙනවා. තීකා ෆොලිකියුලා එකට එළියෙන් ලේයර් එකක් තියෙනවා. තීකා ෆොලිකියුලා එක ඇතුළත තියෙන හින්දා අපි එකකට කියනවා තීකා ඉන්ටර්නල් අනිත් එක තීකා එක්ස්ටර්නල්. ඉතින් තීකා ඉන්ටර්නල් එකෙන් මොකද වෙන්නේ? ගොඩක් වෙලාවට ඊස්ට්‍රජන් සෙක්‍රෙට් කරනවා. තීකා එක්ස්ටර්නල් එක ස්ටෝමා එකත් එක්ක මික්ස් වීමක් තමයි මර්ජ් වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඔන්න ඕක තමයි සෙකන්ඩරි ෆොලිකල් එකදී ගොඩක් වෙලාව දුරට අපි දැනගන්න ඕන. සෙකන්ඩරි ෆොලිකල් එක ඉන්න කතාවෙන් පස්සේ අපිට ඊළඟට එන්න තියෙන්නේ කෙලින්ම ග්‍රාෆියන් ෆොලිකල් එකට. ග්‍රාෆියන් ෆොලිකල් එක කියන්නේ දැන් මොකද මේක පියුබර්ටි එකදී තමයි සිද්ධ වෙන්නේ. දැන් එහෙනම් හෝමෝනල් ස්ටිමුලේෂන් එක යටතේ මෙයාගේ මොනවා වෙලාද ඔවියුලේෂන් එක වෙන්න මෙන්ස්ට්‍රුවල් සයිකල් එක පටන් ගන්න ඔවියුලේෂන් එක කරන්න සූදානම් තත්ත්වයකට හරගෙන තමයි එන්නේ. ඉතින් මේ ග්‍රැනියුලෝසා කියන එක ග්‍රැනියුලෝසා කියන එකේ ඊළඟට සෝන පෙළුසිඩාවල මොනවාගේ වෙනස්කම්ද වෙන්නේ කියන එක අපි දැන් බලමු. මෙතනදී ග්‍රාෆියන් ෆොලිකල් එකක් තමයි අපි දැන් කතා කරන්න යන්නේ. දැන් ග්‍රාෆියන් ෆොලිකල් එක පියුබර්ටි එකදී ඇති වුණා. දැන් එයා ඔවියුලේෂන් කරන්න ලෑස්ති වෙන්නේ. ඔවියුලේෂන් එකේදී මෙන්න මේ සෙල්ස් ටික විතරයි එළියට දාන්න දෙවිම සිද්ධ වෙන්නේ. ඔය මං ඇඳපු රවුමෙන් ඇතුලේ තියෙන ඒවා ටික විතරයි එළියට දාන්නේ. එහෙනම් මොකද වෙන්නේ? ඇන්ට්‍රම් එක මෙන්න මේ පැතිවලත් ඩිවලොප් වෙන්න පටන් අරගෙන. එහෙනම් මෙන්න මේ ඇන්ට්‍රම් එක මොකද වෙන්නේ? තව මෙන්න මෙහාට ඩිවලොප් වෙලා මේක වටේටම හැදිලා මෙන්න මේ මම ඉරකින් රවුම ඇතුලේ තියෙන සෙල්ස් ටික මෙන්න මේ රවුම ඇතුලේ තියෙන සෙල්ස් ටික මොකද වෙන්නේ? නේ මෙතනින් සෙපරේට් කරලා එළියට දාන එක තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් මේ වටේටම ඇන්ට්‍රම් එක ඇති වුණාම ඇන්ට්‍රම් එක මේ වටේටම ඇති වුණාම අපි ඒක සුදු පාටින් ඕනනම් ඇන්ට්‍රම් එක අඳිමු. ඇන්ට්‍රම් එක වටේටම ඇති වෙලා මොකද වෙන්නේ? මෙන්න මේ සෙල් ලේයර් එක සෙපරේට් වෙනවා මෙන්න මේ වගේ. එතකොට මෙන්න මේ විදිහට සෙපරේට් වෙච්ච සෙල් ලේයර් එකක් ඕගලන්ට පැහැදිලිව බලා ගන්න පුළුවන්. අන්නේ සෙල් ලේයර් එක ඔන්නෝම සෙපරේට් වුණාට පස්සේ අපි ඔන්න වටේ තියෙන දම් පාටින් තියෙන සෙල්ස් ටිකට කලින් කොමියුලස් ූ ෆෝරස් කියපු ටිකට දැන් ඔන්න අපි කියන කොරෝනා රේඩියේටා කියලා. අන්නේ වෙලාවෙත් තමයි අපි නම පාවිච්චි කරන්න පටන් ගන්නෙ. දැන් මේ වෙද්දි මේක ඇතුලේ තියෙන මේක ප්‍රයිමරි ූ සයිට් එකක් නම් නෙවෙයි. දැන් මේක මොකද වෙලා තියෙන්නේ? ෆස්ට් මියෝටික් ඩිවිෂන් එක කම්ප්ලීට් වෙලා සෙකන්ඩරි ඌ සයිට් එකක් වෙලා තියෙන. දැන් මේ සෙකන්ඩරි ෆොලිකල් කිව්වට මේක තාම ඇතුලේ තියෙන්නේ මොකද්ද? ප්‍රයිමරි ඌ සයිට් එකක්. මෙතන තාම තමයි සෙකන්ඩරි ඌ සයිට් එක ඇතුලේ දකින්න ලැබෙන්නේ. හොඳයි, ඊළඟට කොරෝනා රේඩියේටර් එකේ ෆෝමේෂන් එක අපි කතා කරා. මොකද වෙලා තියෙන්නේ? ඇන්ට්‍රම් එක මෙහෙට එනවා කියන එකත් අපි කතා කරා. ඊළඟට මේක ඔවියුලේෂන් එකක් මේ විදිහට සිද්ධ වෙනවා. මේක මෙන්න එහෙම එළියට දැමීමක් සිද්ධ වෙනවා. ඒකට ඔන්න ඕගලන්ට පේනවා දැක්කද කොරෝනා රේඩියේටර් එකේ එළියෙන් තියෙනවා සෝන පෙළුසිඩය කියනවා. ඊළඟට ඔවියුලේටර් සෙකන්ඩරි ඌ සයිට් එක තියෙනවා. මේකත් එක්ක තව එකක් එනවා. මොකක්ද දන්නවද? ෆස්ට් පෝලර් බොඩි එක. ෆස්ට් පෝලර් බොඩි එක මම හිතන්නේ ඒක මෙතනද හිස්ටොලොජිකලි වැදගත් කවන්නේ. එම්බ්‍රියොලොජි පාඩම් වලදී ඔයගොල්ලෝ ඒක කතා කරයි. මේ මියෝටික් ඩිවිෂන් එක වෙද්දි මොකද වෙන්නේ? මේ ෆස්ට් පෝලර් බොඩි එක රිලීස් කරනවා. ඉතින් මේක රිලීස් කරාට පස්සේ මෙන්න මේ ඇතුලේ ඉතුරු වෙන ටිකට මොකද වෙන්නේ? ඔව්, අන්න ඒ ඇතුලේ ඉතුරු වෙන ටික මෙන්න මෙහෙම ෆෝමේෂන් එකක් කරලා කෝපස් ලූටියම් කියලා ව්‍යූ එකක් හැදෙනවා. මේක හිස්ටොලොජිකලි ඇත්තටම මෙන්න මේ වගේ ස්වරූපයක් තියෙන. අඳුර ගන්න නම් අමාරුයි. දැක්කම කෝපස් ලූටියම් කියලා කියා ගන්න පුළුවන් නම් ඒ ඇති. මේක කෝපස් ලූටියම් එක බවට පත් වෙනවා. මේ කෝපස් ලූටියම් එකෙන් ගොඩක් වෙලාවට මොකද වෙන්නේ? කෝපස් ලූටියම් එකේ ප්‍රධාන වශයෙන්ම දැන් ඇතුළේ ඉතුරු වෙලා තියෙන සෙල්ස් ටික තමයි මෙන්න මේගේ තීකා එක්ස්ටර්නල් සෙල්ස්, ඊළඟට තීකා ඉන්ටර්නල් සෙල්ස් සහ ග්‍රැනියුලෝසා සෙල්ස්. දැන් මේ තිබුණු
corpus luteum tibunu wedeng graphene follicle එකේ ඉතුරු වෙච්ච කොටස් ටික තමයි නැති එක external එකේ ඉතුරු වුණා තික internal එකේ ඉතුරු වුණා ඒ රින්න මොකද වෙන්නේ අය corona radiate එකනේ එළියට දැම්මේ cumulus euphorus cells ටික තමයි දැන් මොකද වෙන්නේ corona radiate වෙලා තියෙන්නේ ඒකට antrum එක develop වුණා ඒකට දැන් මේ granulosa cells ඉතුරු ටික මේක ඇතුලේ ඉතුරු වෙලා තියෙනවා තික external cells ගත්තාම ඒක නිකන් මොකද වෙන්නේ නැහැ condense වෙලා merge වෙලා යනවා stoma එකත් එක්ක තික internal සහ granulosa cells දෙකේ පොඩි differentiation එකක් වෙනවා දැන් මෙන්න මේ තික internal cells ටිකක් මොකද වෙන්නේ තික internal එක බොහොම නිකන් ස්පීඩල් ෂේප් සෙල්ස් තරම නේ ඒ වගේ දේවල් නේ තිබුනේ දැන් මේක හැබැයි ලොකු වෙලා මොකද වෙන්නේ මේ ග්‍රැනියුලෝස සෙල්ස් වගේම වෙනවා. එතකොට තීකා එතකොට අපි ඒව හඳුන්වනවා තීකා ලුටයින් සෙල්ස් කියලා. තීකා ලුටයින් සෙල්ස් කියවලින් ප්‍රොජෙස්ටරෝන් සෙක්‍රීට් කරන්න පුළුවන්. ඒවා මේ ග්‍රැනියුලෝස සෙල්ස් වුණත් ග්‍රැනියුලෝස ලුටයින් සෙල්ස් වලට පත් වෙනවා. එතකොට තීකා ලුටයින් සෙල්ස් එක්ක ග්‍රැනියුලෝස ලුටයින් සෙල්ස් එකතු වෙලා ප්‍රොජෙස්ටරෝන් සෙක්‍රීට් කරන්න මේගොල්ලෝ පෙළඹෙනවා. ඊළඟට මේක මේ කෝපස් ලුටියම් එකේ තමයි මෙන්න මේ ක්‍රියාවලිය වෙන්නේ. මේක දින 14ක් වගේ මේන්ටේන් කරනවා. ෆර්ටිලයිසේෂන් නැක් සිද්ධ වුණ නැත්තම් මොකද වෙන්නේ මේ හෝමෝනල් ස්ටිමියුලේෂන් යටතේ හෝමෝනල් ස්ටිමියුලේෂන් හෝ මීඩියේෂන් නැක් යටතේ මේක ඩීජෙනරේට් වෙලා හැදෙනවා කෝපස් ඇල් බිකන්ස් කෝපස් ඇල් බිකන්ස් කියන එක නිර්මාණය වෙනවා ඉතින් මෙන්න මේක තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕන කතන්දරේ හිස්ටොලොජිකලි මෙන්න මේ ෆීමේල් රීප්‍රොඩක්ටිව් සිස්ටම් එකේ ඕවරි එක ගැන ඉතින් අපි ඉස්සරහා වීඩියෝස් වලින් මොකද මේවයි අනිත් විස්තර ටික කතා කරගෙන යමු ඉතින් ඔයගොල්ලන්ට මේ අපිට ඔයගොල්ලන්ට ඕන තැන් මොනවද මේකේ හොඳ මොනවද නරක මොනවද පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න එතකොට විතරයි අපිට දැනගන්න පුළුවන් ඔයගොල්ලන්ට මොන වගේ වීඩියෝස්ද ඉස්සරහට ඕන වෙන්නේ මේවා මොන විදිහෙද වෙනස් වෙන්න ඕන අපි මොන විදිහෙද වර්ධනය වෙන්න ඕන කියන එක ඉතින් ඔගොල් හැම මේ සබස්ක්‍රයිබ් කරලා චැනල් එකට ලයික් කරලා සබස්ක්‍රයිබ් කරලා අපිට සහයෝගය දක්වන්න කියලා ඉල්ලන ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙමු